රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම රවිෂ්කා ගම්ලත් ප්‍රථමයෙන් නවදහනය පුවත් සිරස්තල වෙත අධික උණුසුම සමග ගැටලු රැසක් දරුවන් අතර රෝග රැසක් පරිසර උෂ්ණත්වය වැඩි වෙද්දී මානසික රෝගත් ඉහළට සිතීම අඩුවීම ප්‍රචණ්ඩත්වයේ වැඩිවීම අධ්‍යාපනය අඩාල වීම විෂාදීය ඉහළ යාම ඒ අතර රූමි රූබන් කියයි බිත්තර කිරන්න ගැසට්ටුවක් එක්ස්ප්‍රස් පර්ල් නැවත එරෙහි පරිසර යුක්ති කේන්ද්‍රයේ නඩුවට සිංගප්පූරුවේ අය එන බව ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ කියයි නඩු දාන එක කල් ඇද්ද අය ගැන ලහඳපුර කියන කතාව අත්‍යවශ්‍ය සේවා කළාට අපට බලපෑම් කරන්න බෑ ප්‍රශ්න පත්‍ර පරීක්ෂාව අත්‍යවශ්‍ය සේවා යටතේ නැහැ තර්ජනයෙන් ප්‍රශ්න විසඳන්න බැරි බව ශාම බන්හෙක කියයි අනිවාර්ය කරලා බලන්න ජෝසප් ස්ටාලින්ගෙන් ජනපතිට අභියෝගයක් ප්‍රශ්න පත්‍ර බැලුවේ නැත්නම් මහපාරට එන්න හදන දෙමාපියන් සියත අනාවරණයෙන් පසු රෝහල් කිහිපයකට නිර්වින්දන වෛද්‍යවරුන් ජූලි චාන්ක් විජේදාස හමුවේ ත්‍රස්ත පනත ගැනත් කතා කරයි ත්‍රස්ත විරෝධී පනත හරහා රටම හිරගයක් කරන්න හදන බව හකීම් කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් පරිසර උෂ්ණත්වයත් සමග මානසික රෝග සේම අපරාධද ඉහළ යා හැකි බව මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රෝමි රූපන් පවසනවා මේ අතර පවතින කාලගුණ තත්වය හමුවේ කුඩා දරුවන් අතර රෝග රැසක් ව්‍යාප්ත වීමේ අවධානමක්ද මතුව ඇති බවයි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා සියතට ප්‍රකාශ කළේ අද දිනේදී උතුර උතුරු මැද නැගිනහිර සහ වයඹ පළාත්වලත් මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානයේ යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා අපේ පරිසර උෂ්ණත්වය වායු ගොළු උෂ්ණත්වය අංශක 36ක් වගේ අපි උදාහරණයකට ගත්තොත් අපිට දැනෙන උෂ්ණත්වය මේ පහළ වායු ගොළු ජල වාෂ්ප වැඩිකමත් එක්ක අපිට ශරීරයට දැනෙන උෂ්ණත්වයට වඩා ගොඩක් වැඩි. ඒ නිසා තමයි අපිට මේ අපහසුතාව. ඒ නිසා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕන මට්ටමක තිනෝ ප්‍රදේශ කිහිපයකම අදත් අධික උෂ්ණත්වයක් පැවතියේ මේ ආකාරයේ. මෙම උෂ්ණාධික කාලගුණික තත්වෙන් කුඩා දරුවන් ආරක්ෂා කරගන්නේ කෙසේද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා වෙනත් පැනිබීම සහ දියර වර්ග නෙවෙයි ජලය භාවිත කිරීම තමයි වැදගත් ඒ ශරීරයෙන් පිටවන දහඩිය සහ ඒ වෙන්න පුළුවන් විශේෂණ තත්යන් වළක්වා ගැනීමට ඊට අමතරව මේ දවස්වල තිබෙන මේ කාලගුණ තත්ත්ව සහ තත්ත්ව අත් නිසා දරුවන් අතර සෙම්පතිෂා තත්ත්ව ශ්වසන රෝග සහ විශේෂයෙන්ම උණ තත්යන් පැතිරීමේ වැඩි නැඹුරුකුත් අපි දක්නට ලැබෙනවා යතර ඩිංගු රෝගය පවතිනවා සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ වැඩිවීමකුත් දක්නට ලැබෙනවා සමහර විට කලාතුරකින් වුණත් නියුමෝනියා තත්ත්ව වගේ විශේෂ කරුණු කිහිපයක් සෞඛ්‍ය රහිතකර ලෙස බල මේ අතර පවතින උණුසුම් සහිත කාලගුණය අපගේ මානසික සෞඛ්‍යයට කෙසේ බලපාවිද අප ඒ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය රූමි රූබන්ගෙන් විමසීමක් සිදු කළා මේ වගේ උණුසුම් ප්‍රවාහයක් මැද්දේ අපේ ජනතාවගේ විෂාද තත්ත්ව වැඩි වෙන්නට පුළුවන් ඒ වගේම කාන්සා රෝග තත්ත්ව වැඩි වෙන්නට පුළුවන් බයිපෝල ඇෆෙක්ට් ඩිස්ඕඩර් ඒ කියන්නේ බයිපෝල ත්‍රිවිධව කියන රෝගය වැඩි වෙන්නට පුළුවන් කියලා විද්‍යාත්මක සාක්ෂි තියෙනවා ඒකට අමතරව සමස්තයක් හැටියට ජනතාවගේ මානසික ආතතියත් වැඩි වෙනවා මානසික ආතතිය විතරක් නෙවෙයි මොළයේ තියෙන සිතීමේ හැකියාව පාලනය කිරීම අවම වීම නිසා ප්‍රචණ්ඩත්වයටත් මිනිසු ගොදුරු වෙන්නට පුළුවන්
මේ ප්‍රචණ්ඩත්වයේ නිසාම විවිධ අපරාධ වලට අකුසල වෙන්න පුළුවන්. විද්‍යාත්මක හොයාගෙන තියෙනවා සෙල්සියස් 1කින් වැඩි වුණොත් එහෙම පරිසරයේ උෂ්ණත්වය 2.2කින් මානසික සෞඛ්‍ය හා සම්බන්ධ අපරාධ වැඩි වෙන්නට පුළුවන් කියලා. ඒ වගේම තවත් විවිධ ආකාරයෙන් මේ පරිසරයේ උෂ්ණත්වය බලපාන පුළුවන් මානසික සෞඛ්‍යයට. මානසික රෝගවල සඳහා බෙහෙත් බොන අයගේ ඔහුගේ පිපාසය අඩුයි. මේ පිපාසය අඩු වීම නිසා ඔවුන් විජලයට ලක්වීම හැකියාව වැඩි මේ වගේ ශරීර උෂ්ණත්වය මේ බාහිර උෂ්ණත්වය වැඩි වුණු කාලෙකදී ඒ වගේම පරිසර උෂ්ණත්වය වැඩි වෙනකොට මේ විජලය නිසා ලිතියම් කාබනේට් වගේ ඖෂධ ලබා ගන්න රෝගීන්ටත් විවිධ බලපෑම් ඇති වෙනවා දරුවන්ට විශේෂයෙන්ම වැදගත් දරුවන්ගේ චින්තන හැකියාව සිතීමේ හැකියාව අඩු වෙනවා පරිසර උෂ්ණත්වය වැඩි වෙනකොට ඒක නිසා විවිධ අධ්‍යාපනික ගැටලුත් මේ දරුවන්ට ඇති වෙන්නට පුළුවන් බර අනුව බිත්තර අලෙවි කිරීමට උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එය අද සිට ක්‍රියාත්මකයි. ඒ අනුව සුදු බිත්තර කිලෝවක් රුපියල් 880කටද රතු බිත්තර කිලෝවක් රුපියල් 920කටද අලෙවි කළ හැකි. සුදු එක් බිත්තරයක් රුපියල් 44කටද රතු එක් බිත්තරයක් රුපියල් 46කටද මිල නියම කර තිබෙනවා. අද සිට ක්‍රියාත්මක වන පරිදි බර අනුව බිත්තර අලෙවි කිරීමට උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පාරිභෝගික අධිකාරිය විසිනුයි එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ. ඒ අනුව සුදු බිත්තර කිලෝවක් රුපියල් 880කට සහ රතු බිත්තර කිලෝවක් රුපියල් 920කටත් අලෙවි කිරීමට අවසර ලබා දී තිබෙනවා. මේ අතර රජය මගින් බිත්තර බර අනුව අලෙවි කිරීමට අවසර ලබා දීම සම්බන්ධයෙන් සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමේ සභාපති අජිත් ගුණසේකර මාධ්‍යට මෙසේ අදහස් පළ කළා. මේ අලුත් ක්‍රමය හඳුන්වා දීමේදී ගැටලු ඇති වෙන්න පුළුවන්. නමුත් නිෂ්පාදකයා වශයෙන් අපි හුඟක් වෙලාවට මම හිතන්නේ කැමැති වේවි බරට විකුණන්න. එතකොට පාරිභෝගිකයාට කැමැති විදියකට බිත්තරක් මිලදී ගැනීමට හැකියාව තියෙනවා. බර අනුව මිලදී ගැනීම පාරිභෝගිකයට වාසි. විශේෂයෙන් බේකරි කර්මාන්තයටත් මේකේ වාසිය ලැබෙනවා. ඒ නිසා නිෂ්පාදකයාත් මේකෙන් ආරක්ෂා වෙනවා, පාරිභෝගිකයාත් ආරක්ෂා වෙනවා. කෙසේ වෙතත් බර අනුව බිත්තර අලෙවි කිරීම අසාර්ථක ක්‍රමයක් බව හැටන් ප්‍රදේශයේ බිත්තර ව්‍යාපාරිකයන් සහ පාරිභෝගිකයන් පවසනවා. මේක හරි වීලුවක් වෙලා තියෙන්නේ. බිත්තරේ කොහොමද කිරලා ගන්නෙ? ඒක නම් හරියන්නේ නැති වැඩක් තමයි. ඒක බිත්තරේ කිරලා ගන්න එක. ඒක නම් අපිට හරියට කියන්න බෑ. ඉතින් කිරලා ගන්න එක මිනිස්සු කැමති වෙයි දන්නේ නැහනේ. කොහොමද දෙන්න ඕනේ කියලා අපිට දන්නේ නැහැ ඒක. ඒක ලාභයි කියලා කියන්න බෑනේ. බොරු වැඩ තමයි මේක. සිල්ලර ගානයි කිලෝ ගානයි ඔක්කොම එක ගානෙ නෙවෙන්නේ ඉතින්. ඒ කිලෝ ගානෙ ගන්න එක තේරුම් ගන්න ඕක. හැමෝම කිලෝ ගානන් ඇවිල්ලා ගන්න නැනේ පිටතර. මේ අතර බර අනුව බිත්තර අලෙවි කිරීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රදේශයේ බිත්තර ව්‍යාපාරිකයන් සහ පාරිභෝගිකයන් දැක්වූයේ මෙවන් අදහසක්. කිරලා ගන්න නැහැනේ අපි ජීවිතේට ඔය ඉස්සරෝම ඇහුවා විතරයි අපි. කිසිම රටක දැකලා නැහැ බිත්තර කිරලා විකුණන එක. කිරලා දුන්නත් එහෙම කියන විදිහේ ගණන් වලට දෙන්න බෑ. වෙන වැඩක් නැහැ අපිට. බඩු කිරනවාද බිත්තර කිරනවාද? නිතරාසියක් වෙනම තියාගන්න ඕනේ කිරලා අපි දෙන්න. බිත්තර කිරලා දෙන එක හරි අසාධාරණයි කියලා. ඒක අපි කැමති නැහැ. කිරලා දෙන එකත් ඉතින් කොහොමද ඒක හරියට මම කියන්නේ ඒක කිරලා මෙච්චර කිලෝ එක මෙච්චර ගණක් වෙනවා. ගලෝ කිරන්න ගිහලා බිත්තර කියා බී ඩැමේජ් වෙනවද ඔව සාර්ථක නැහැ කිරන වැඩේ නේ මෙන්න තරාදිය සීරෝ කරලා තියෙන්නේ 880යි මෙන්න බිත්තරේ ග්‍රෑම් 60යි 52.760යි බිත්තරය දැන් මේ අනුව රුපියල් 44ට ගහලා තියෙන කැසට් එක බලංගු වෙනවද එතකොට මේගොල්ලෝ මේ කිලෝ ගානට විකුණන හදනේ හුණු බිජුද මේ බිත්තර ගන්න වෙන්නේ 17යි බලමු කිලෝට යන බිත්තර ගාන 1යි 2යි 3යි 14යි 17යි කිලෝ එකයි ග්‍රෑම් 20යි බිත්තර 17යි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් වූ වන්දි නඩු පැවරීම ශ්‍රී ලංකාව තුල සිදු කළ හැකි බව පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාපරේ පවසනවා. මෙවන විට ඔවුන් පවරා ඇති නඩුව සම්බන්ධයෙන් නැව් සමාගමේ සිංගප්පූරු නීති නියෝජනයක් සිදුවන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. නඩු දැමීම පමා කිරීමට සිදු කළ බලපෑම් සම්බන්ධයෙන් සමුද්‍රීය ආරක්ෂණ අධිකාරියේ හිටපු සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර අදහස් පළ කළා. එසේ ටීවී ඔස්සේ විකාශය වූ සුලිය දේශපාලන වැඩසටහනට එක්විමිනුයි. වන්දි නඩුවක් ගොනු කරගන්න. ඇයි මේ ප්‍රමාද? අපේ පරිසර යුක්ති කේන්ද්‍රයේ හැටියට මුල්ම නඩුව පැවරුවේ ජූනි 2 වෙනිදා. එතකොට නැව ඇත්තටම ගිනිබත් වෙලා සම්පූර්ණ ඉවරත් නැහැ. ඒ කියන්නේ සති දෙකක් යන්න ඉස්සෙල්ලා අපි නඩු පැවරුවා. නඩු 3ක් පවරලා තියෙනවා. අපේ නඩුවේ ජනාධිපතිවරයාත් පාර්ශවෙ දුරේ වගකී හරියට ඉෂ්ට නොකරන රාජ්‍ය නිලධාරීන්ට අධිකරණයේ නියෝගෙල්ලා සිටියා මේ රාජ්‍ය නිලධාරීන්ට විරුද්ධව දණ්ඩ නීති සංග්‍රහයට දෙ කටයුතු කරන්න කවුරුත් දන්නා කාරණයක් තමයි මේ නැවක් වගේ දෙයක් අනුතරකට පත් වුණාම මේ සාක්ෂි ටික ගිලෙන්නේ මූදට නඩු තුන දැම්මේ
ශ්‍රී ලංකා රජයට විරුද්ධද නැත්නම් නැව් සමාගමට විරුද්ධද අපි මේ නැව් සමාගම පාර්ශවයක් කරා වන්දියක් ඉල්ලලා ඒගොල්ලෝ තමයි මේ වැරද්ද කරේ අපේ රටේ නීතියක් වයලේට් කරපුවම අපේ රටේ අධිකරණයක නඩු පවරන්න පුළුවන් අපි කියන්නේ මෙතන මේ පැක්ට් එක විතරක් නෙමෙයි 50 10ක් විතර වයලේට් කරලා තිනවා අපි ඒවා පෙන්නලා දීලා තිනවා මොන 50ද මොන සෙක්ෂන්ස්ද කියලා කවුරු හරි කියනවා නම් මේ ෂිපින් කම්පැනිව නඩුවට ගෙන්න ගන්න බෑ මේ රටේ නඩු දාලා කියලා අපි ඒක පිළිගන්නේ නැහැ මොකද දැනටමත් අපේ නඩුවට මේ ෂිපින් කම්පැනි පාර්ශවයක් වෙන නීති නියෝජනයකුත් තියෙනවා උත්තරක් දීලා තියෙනවා ඇත්තටම මේ කියන දේශීය නීතිය මේ ඇතිවිච තත්ත්වයට ප්‍රතිකර්ම කරන්න ප්‍රමාණවත්ද දැන් මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ජාත්‍යන්තර නීතිය එන්නේ ඉංග්‍රීසියෙන් අපේ ව්‍යවස්ථාව අනුකූලව අපිට කියනවා අපේ නීතිය බලාත්මක වෙන්න නම් ඒක සිංහල භාෂාවෙන් විය යුතුයි කියලා නාවික ශාස්ත්‍රය හා සම්බන්ධව තියෙන නීති ගොඩක් කලාවට සංකීර්ණයි ඒ වගේ නීති සිංහලට පරිවර්තනය කරන එකත් අමාරු වෙනවා අපි කොච්චර අපේ දැන් අපේ නීතිය ප්‍රමාණවත් නැහැයි කිව්වට දැන් මේ අපේ තියෙන සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත සහ ප්‍රායෝගිකව අපිට නඩු දැමීමේ නීතිය මෙන්න මේ එක්ස්ප්‍රස් පර්ල් සිදුවීම හා ආශ්‍රිතව නඩු දැමීමට ප්‍රමාණවත් සභාපති වෙලා ඉන්න අවස්ථාවේදී එය ශ්‍රී ලංකාව තුල පැවරිය යුතුයි කියන නිරීක්ෂණය අපි කැබිනට් මණ්ඩලයට යොමු කරලා තිබුණා. අපි මේ නිරීක්ෂණයට වඩා නීතිපති දෙපාර්තමේන්තුවෙන් ආපු නිරීක්ෂණයට තමයි වැඩිපුර පැන ලැබෙන්නේ. මොකද නීතිය පිළිබඳව උන් විශේෂඥ කියලා හිතන නිසා. ඉතින් අපේ පනති ප්‍රතිපාදන අනුව සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත අපි නඩු කියනවා නීතිවිතුමා හරහා. ඇත්තටම දැන් මේක සිංගප්පූරු ගෙනියනවා නම් මේ නඩුව. එහෙම යන එක හරියට පුළුවන් එක සාධකයක්වත් කියන්නේ. මම නම් දන්නේ නැහැ සිංගප්පූරු යන්න පුළුවන් ගාන හරි සාධක. හැබැයි වැරදි කියන්න පුළුවන් නම් සාධක නම් ඕන තරම් අපි ගාව තියෙනවා. මේකට මූලිකවම වෙන ආයතන වලින් අවසර අරගෙන ජනාධිපතිතුමාගෙනත් අවසර ගත්තත් මම ආයතනෙන් අපි අවසර දුන්නේ නැහැ. ඔබතුමා බැලුවොත් අවසාන වතාවට අවසර දීලා තියෙන්නේ පුෂ්කරනකොට ඒ අපි මොකද? කවුද පුෂ්කරන්නේ? සමහර තීරණ හෘද සාක්ෂිර එකගව ගත්තා නෙමෙයි. ඔබතුමගේ කැමැත්තෙන් නෙමෙයි පුෂ්කරන්නේ. නෑ මම ඇත්තටම ඇත්තටම මේ පුෂ්කරේ කවුද? මන්ත්‍රීතුමා මම කැමැති මේ සම්බන්ධයෙන් මෙතුමාලා කිව් විදිහට ජනාධිපති කොමිසමක් එහෙම නැත්නම් ඔබතුමාගේ කමිටියකට එල්ල මම මේ කතා ටික කියන්න මම කැමැති. දැන් ඔබට සභාපතිනිය හැටියට කිව්වද සිංගප්පූරුවේ නීතිඥවරුන් පත් කරන්න යනවා? අවුරුද්දේ අගෝස්තු මාසයේ විතර අලුත් අධිකරණ මැතිතුමත් එක මීටින් එක තියෙනකොට එතුමා තමයි ඇහුවේ සිංගප්පූරු යනකොට අපි අහනකොට වුණත් අපිට කිව්වේ ඔයගොල්ලෝ නීති ගැන කතා කරන්න දෙන්න එපා. ඒක තමයි පැහැදිලිව කිව්වේ. රාජ්‍ය ආයතනයකට හෝ කාට හරි පුළුවන්ද එතුමතේ අපි සිංගප්පූරුවේ ගිහිල්ලා ડોකියුමන්ට් ගයිඩ්ලයින් එක අයින් කරලා එහෙම ගන්න පුළුවන්ද? මෙතුමියට යන්න වෙන්න ඇත්තෙත් ඕවා හින්දා වෙන්න ඇති. මේක අපිට හිතන්න ඇති පැතිවලින් අභියෝග එනවා. මේක අපිට හඹ ඇදෑඳින්න වෙලාවක් නෙමෙයි. ලංකාව නඩුව පවරන්න. පවරලා සිංගප්පූරුවටත් යන්න නම් අඩුම ගානේ මේක බහා තියලා එහෙම යන්න පුළුවන් ක්‍රමවේදයක් හරි හොයාගන්න කියලා මම කියන මොකද අපිට නැත්නම් නඩුව පවරන්න බැරි වුණොත් මට නම් 99.99%ක් ෂුවර් අපිට ওই වන්දිය ලැබෙන්නේ නැහැ. උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ඇගීම් අත්‍යවශ්‍ය සේවා යටතේ පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ ප්‍රකාශ කළා. අද විශ්වවිද්‍යාල සමිති සම්මේලනයේ ඊට ප්‍රතිචාර දැක්වුවා. ඔවුන් පවසන්නේ තර්ජන ගර්ජන වලින් ප්‍රශ්නය විසඳන්න බැරි බවයි. ප්‍රශ්න පත්‍ර බැලීම පුළුවන් නම් අනිවාර්ය කරන්න කියලා ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් අද ජනාධිපතිවරයාට අභියෝග කළා. ප්‍රශ්නයට උත්තර ලැබුණේ නැත්නම් මහපාරට එන බවයි දරුවන්ගේ දෙමාපියන් පවසන්නේ. රජයේ නව බදු ප්‍රතිපත්ති ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අකණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹුණා. මේ නිසා විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතුවලට මෙන්ම උසස් පෙළ උත්තර පත්‍ර ඇගීම් කටයුතුවලටද බාධා එල්ල වුණා. කෙසේ වෙතත් පසුගිය 17 වනදා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සිය අකණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව නවතා දැමීමට පියවර ගත්තා. විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු ආරම්භ කළද උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹුණේ නැති බව එහිදී ඔවුන් ප්‍රකාශ කර සිටියේ. කෙසේ වෙතත් මේ වන විට උසස් පෙළ විභාගය අවසන් වී අද වන විට දින 62ක් ගත වී අවසන්. උසස් පෙළ උත්තර පත්‍ර ඇගීම ප්‍රමාදය හමුවේ අසහනයට හා පීඩාවට පත් සිසුන් සිය දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් යොදා ගන්නා අන්තගාමී කණ්ඩායම් සිටින බවට බුද්ධිංශ තොරතුරු වාර්තා ලබා දී ඇති බවයි පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළේ. උත්තර පත්‍ර පරීක්ෂා කිරීම පමා කිරීම තුලින් අවුරුදු 18 19 20 තරුණින්ගේ දැඩි අසහනයට පත් වෙනවා. ඒ අසහනය ප්‍රයෝජනට අරගෙන සමහර අන්තවාදී දේශපාලන කණ්ඩායම් තමන්ගේ දේශපාලන මතිමතාන්තර වෙත ගෙන යාමේ වැඩපිළිවෙලක් තියෙන බවට බුද්ධ්‍යංශ ගිය සතියේ වාර්තා කළා තියෙනවා. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාද ඊයේ දින දැඩි ප්‍රකාශයක් සිදු කළා. I am thinking of making education especially
examinations a compulsory service. And then secondly, DCE exams committee. Both those I will put it by emergency and then you can bring the legislation. I will prosecute them and take their property off. So it's not a question of moratorium. You'll be bankrupt. That's all. You can't stop the education of children. කෙසේ වෙතත් ජනාධිපතිවරයා අධ්‍යාපනය සහ විභාග කටයුතු අත්‍යවශ්‍ය සේවා බවට පත්කිරීම සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මෙලෙස පිළිතුරු ලබා දුන්නා. අධ්‍යාපනය අනිවාර්ය සේවාවක් එහෙම නැත්නම් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරනවා නම් මේකේ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා පුරුල් කිරීමේ සියලු දෙනාටම අනිවාර්යෙන් අධ්‍යාපනය ලබා දීම වගේ පුරුල් අදහසක් ඇතුව හොඳ අරමුණක් ඇතුව කරනවා නම් මේකට ඕන වෙලාවක අපි සහයෝගය දෙනවා. නමුත් එතනදී මිනිසුන්ගේ ලව්ව බලහත්කාරයෙන් වැඩ ගැනීම සඳහා පමණක් නම් මේක කරන්නේ. ඒක ප්‍රයෝජනයක් ලැබේ කියලා අපි හිතන්නේ නැහැ. යම් කිසි සේවාවක් අනිවාර්ය සේවාවක් එහෙම නැත්නම් අත්‍යවශ්‍ය සේවාවක් කිරීම තුළ කෙනෙකුට කරන්න වෙන්නේ ඒ තමන්ගේ රාජකාරීට අදාළ දේවල්. එනදී තමන් ස්වේච්ඡාවෙන් යම් කරන අමතර රාජකාරී වගේ දේවල් නොකළාය කියලා ඒ පිළිබඳව අත්‍යවශ්‍ය සේවාවක් කිරීම කියන එකෙන් බලපෑමක් එන්නේ නැහැ. ප්‍රශ්න වලට නිසි පිළිතුරු දෙන්න නැතුව මේවට පැලස්තර දාන්නේ යමින් තවත් ප්‍රශ්න උඩදවීම තමයි වෙන්නේ. ඉතින් අපි විශ්වාස කරනවා සියලු දෙනාම එකතු වෙලා මේ ප්‍රශ්න විසඳුමක් හොයන්න අවශ්‍යයි කියලා. එහෙම නැතුව යම් යම් පාර්ශවවල දැන් ඉල්ල දික් කරලා තර්ජනය කරලා මේ විදිහට මේ ප්‍රශ්න විසඳන්න අධ්‍යාපනය සහ විභාග කටයුතු අත්‍යවශ්‍ය සේවා ලෙස පත්කරන බවට ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශයට ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්ද සිය විරෝධය පළ කළා. මේ දරුවන්ගේ ප්‍රතිවල ප්‍රමාද වෙනවා කියලා කිඹුල් කඳුළු වෙලන රනිල් වික්‍රමසිංහ මේ කරන්නේ මේගොල්ලෝ දරුවන්ගේ විභාගෙත් එක්ක ක්‍රීඩා කිරීම. ඒ ක්‍රීඩා කරලා ඒ විරෝධය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගුරුවරුන්ට විතන් කරන්නයි මේ උත්සාහ කරන්නේ. ප්‍රශ්නෙට උත්තර දෙන්න නැතුව ප්‍රශ්න වවාගෙන කෑම තමයි රනිල් වික්‍රමසිංහ නිතරම කරන්නේ. අනිවාර්ය කරලා කර බලන්න කියලා අපි කියනවා රනිල් වික්‍රමසිංහට. ගුරුවරුන්ගේ බලයට අභියෝග කරනවා නම් රනිල් වික්‍රමසිංහ රනිල්ට අභියෝග කරන්න මෙරටේ ගුරුවරු විදුහල්පති සූදානම් ඒකට මෙරටේ විශ්වවිද්‍යාල පද්ධතිය සූදානම් කියන කාරණාව අපි පැහැදිලිව කියනවා. බලයක් නැති රනිල් වික්‍රමසිංහ මේ ආකාරයෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධීව කටයුතු කරනවා නම් ඔහුට එරෙහිව කටයුතු කරන්න ගුරු සංගම් පසුබට වෙන්නේත් නැහැ බය වෙන්නේත් නැහැ කියලා අපි කියන්න කැමතියි. උසස් පෙළ විභාග ප්‍රශ්නපත්‍ර ඇගීම කල්යාමට විරෝධය පළ කරමින් උසස් පෙළ සිසුන්ගේ දෙමාපිය සංගමයක් අද මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කළා. ගොල්ලොගේ ප්‍රශ්න අපිට අදාළ නැහැ. අපිට වැදගත් අපේ දරුවෝ ලක්ෂ 45ක් විතර දරුවන්ගේ ජීවිතත් එක්ක තමයි මේ නිලධාරීන් බලධාරීන් සෙල්ලම් කරන්නේ. දින 10ක් ඇතුළත මේකට විසඳුමක් දුන්නේ නැත්නම් සමස්ත ලංකාවේම දෙමව්පියෝ හැටියට වෙලා පාරට එන දවස වැඩි ඈතක නැහැ කියලා අපි කියන්න කැමතියි. උත්තරපත්‍ර බලන ගුරුන්ගෙන් ආයතනය කරනවා දරුවන්ගේ පරිගන්න එපා දරුවන්ව අපේට තියාගෙන නැතුව තමන්ගේ යුතුකම් ඉටු කරන්න තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර මේලාට ක්‍රියාත්මක කරන්න නැතුව දරුවන්ගේ අධ්‍යාපනය ගැන විශේෂයෙන් මුණන් දෙන්න කියලා තම කාරණේක ඉල්ලා සිටිනවා. ඇඹිලිපිටිය ඇතුළු දිවයිනේ රෝහල් කිහිපයකට විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරුන් පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කටයුතු කර තිබෙනවා. ඒ සියත අප ඊයේ දින ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් සිදු කළ අනාවරණයත් සමගයි. ජාතික අක්ෂිරෝහලේ සිදු කරන ශල්‍යකර්ම තවමත් නවතා දමා තිබෙනවා. ඒ ශල්‍යාකාරයට විෂබීජයක් ඇතුළු වීම හේතු වෙනුයි. ජාතික අක්ෂිරෝහලේ සිදු කරන ශල්‍යකර්ම නවතා දමා තිබෙනවා. ඒ ශල්‍යාගාරයට විෂබීජයක් ඇතුළු වීම හේතු වෙනුයි. මේ පිළිබඳව ක්ෂුද්‍රජීවී විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් විශේෂ විමර්ශනයක්ද ආරම්භ කිරීමටයි කටයුතු කර ඇත්තේ. ඒ සම්බන්ධ ක්ෂුද්‍රජීව විශේෂඥ වෛද්‍යවරු ඇතුළු කණ්ඩායමක් විසින් විශේෂ විමර්ශනයක් සිදු කරමින් ඉන්නවා. දැනට අක්ෂිරෝහල තුළ මේ කරපු විමර්ශනයේ මූලික විමර්ශන අනුව එක්තරා ඇහැට දාන ඖෂධ වර්ගයක දියරයක මේ විෂබීජ අන්තර්ගත වුණා කියන සැකයක් මතු වෙලා තියෙනවා. 100%ක් තහවුරු වෙලා නැහැ. නමුත් ඒ සැකය ඔස්සේ ලංකාව පුරාම මේ ඖෂධ තොගේ මම හිතන්නේ ඉන්දියාවෙන් ගෙන්නපු ඖෂධ වර්ගයක්. ඒ ඖෂධ තොගය මේ වෙනකොට తాවකාලිකව භාවිතයෙන් ඉවත් කරලා තියෙනවා. මේ මොහොතේදී ඇති වෙලා තියෙන තත්ත්වයත් එක්ක ජාතික අක්ෂිරෝහලේ ඒ ඇති වෙලා තියෙන තත්ත්වය මම හිතන්නේ తాවකාලික තත්ත්වයක්. ඒ තත්ත්වය දවස් කිහිපයක් ඇතුළත ඒ ශල්‍යාගාර ජීවාණු හරණයට ලක් කළා. ඒ ශල්‍යාගාරවල විසබීජ නැහැයි කියලා තහවුරු කරගෙන පස්සේ නැවත ඒ ශල්‍යාගාර විවෘත කරන්න පුළුවන්. නමුත් මේක වැළැක්විය හැකිව තිබුණ තත්ත්වයක්. ඉදිරි කාලය තුළ මේක වළක්ව ගන්න නම් මධ්‍යකාලීන වැඩපිළිවෙළ ඔස්සේ අපි ක්‍රියාත්මක වෙන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. මේ අතර ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නිර්වින්දන වෛද්‍යවරුන් දෙදෙනාම විදේශගත වීම හේතුවෙන් එහි ශල්‍යකර්ම නවතා දමා ඇති බව අපගේ සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ඔස්සේ අනාවරණය කළා. අප කළ අනාවරණයෙන් පසුව ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ඇතුළු දිවයිනේ රෝහල් කිහිපයක් සඳහා වැඩපළ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් 8 දිනක වහ ක්‍රියාත්මක වන පරිදි පත් කිරීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත්තේ. ඒ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුක්වැල්ලගේ උපදෙස් මතයි.
ඒ අනුව ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල උඩුගම මූලික රෝහල කඹුරුපිටිය මූලික රෝහල කිරිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහල දික්කොය මහ රෝහල හා මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල යන රෝහල් සඳහා වැඩපළන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් පත් කරනු ලැබූ බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත ගෙනීමේ රජයේ අරමුණ රටේ පොදු ජනතාව ආරක්ෂා කිරීම බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන් හා අමාත්‍යවරයා අතර තවදී හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ මේ අතර ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන් ට්විටර් පණිවිඩයක් තබමින් සඳහන් කර ඇත්තේ ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනතාව සහ පාර්ලිමේන්තුව තුළ පුළුල් සංවාදයක් අවශ්‍ය බවයි අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන් අතර හමුවක් අධිකරණ අමාත්‍යංශයේදී අද පෙරවරුවේ සිදුවුණා රජයේ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත පිළිබඳව හා ශ්‍රී ලංකාව මේ වන විට අත්කරගෙන ඇති ආර්ථික ප්‍රගතිය ඇතුළු කරුණු සම්බන්ධයෙන් අමාත්‍යවරයා තානාපතිනිය දැනුවත් කර තිබෙනවා ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත ගෙනීමේ අරමුණ ජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමත් මානව හිමිකම් කඩවීමට ඇති අවස්ථාවන් නව පනත් කෙටුම්පත මගින් අවම කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා මෙහිදී තානාපතිනිය වත්මන් රජ ජනතාවගේ ආරක්ෂාව සහ ආර්ථික තත්ත්වය නගා සිටවීම වෙනුවෙන් ගෙන ඇති වැඩපිළිවෙල අගය කළ අතර ඒ පිළිබඳ සිය සතුට පළ කළා මේ අතර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන් සඳහන් කරන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් තොර ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනතාව සහ පාර්ලිමේන්තුව තුළ පුළුල් අදහස් හුවමාරුවක් අවශ්‍ය බවයි එමෙන්ම ඇය තවදුරටත් පෙන්වා දෙන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ හෝ රැස්වීමේ නිදහස සීමා නොකර සිවිල් සමාජය අධ්‍යාපන වේදීන් මෙන්ම සියලු දෙනාගේ හඬට ඇහුම් කන්දී මෙම නව නීතිය ත්‍රස්තවාදයට එරෙහි සටනේ ඵලදායි මෙවලමක් කරගත යුතු බවයි රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන් ත්‍රස්ත පනත බොහොම කඩේ මුඩියෙන් අරගෙන එන දැන් සූදානම් වෙලා ඉන්න මාධ්‍ය මර්ධනය මේක ඉතාම ඉහළින් තියෙනවා නොදන්නා වර්තා කිරීම කියන එක ගැන සොයා බලා ඒ පරීක්ෂණ සිදු වෙලා ඒවා සම්බන්ධව නීත්‍යානුකූල කටයුතු වෙද්දී මාස 18ක් රිමන්ඩ් එකේ ඉඳලා තමයි එන්න වෙන්නේ ප්‍රති ත්‍රස්ත පනත ගේන්න මොකටද කියන එක විපක්ෂයට ආණ්ඩු පක්ෂයට වඩා කාදිනල් තුමාණන් නිතා පාස්කු ප්‍රහාර වගේම ඍජුව ප්‍රකාශ කරන මේක පරාජය කළ යුතුයි. ත්‍රස්තවාදී පනත අර්ථකථනය කරලා තියෙනවා මොකද්ද? ලයික් කණුවක් ආණ්ඩුව කිව්වොත් පොල් ගහ කියලා ඒක නෑ ලයික් කණුවක් වුවත් ඌ ත්‍රස්තවාදියා වෙනවා. ජාතික ආණ්ඩුවක් කියන්නේ මං හිතන්නේ සියලු දෙනාගේ සහයෝගය ඇති ආණ්ඩුවක් සහ අපේ රටට නැත්තෙම ජාතික ප්‍රතිපත්ති. කාට හරි ආයි කැබිනට් ඇමති දුර ලැබෙන්න විතරක් හදන ජාතික ආණ්ඩුවක් ඉන්නන් රටට වැඩක් වෙන එකක් නෑ. ආරක්ෂාව ශක්තිමත් කරලා ආර්ථිකය ශක්තිමත් කරලා ජනතාවට සහන ලැබෙන වැඩපිළිවෙලකට යන්න ජාතික ආණ්ඩුවක් හදනවා නම් ඒ ජාතික ආණ්ඩුවට මේ රටේ සියලු දෙනාගේ ආශිර්වාදය ලැබෙයි. ඓතිවාසිකම් සහ යුතුකම් එකම රෙදිපටක දෙපැත්ත වගේ ඒ තරම් වෙන් කළ නොහැකි බන්ධනයක් මේ දෙක අතර තියෙන්නේ. තමන්ගේ වෘත්තීය ඓතිවාසිකමක් වෙනුවෙන් සටන් කරන කණ්ඩායමක් අතින් උසස් පෙළ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය නැත්නම් ඒ දරුවන්ගේ අනාගතය එතනදී පලිහක් විදිහට භාවිත වෙනවා නම් ඒ සම්බන්ධ ගැටුමක් තිබෙනවා. ආධාරයක් නෙවෙයි ඩොලර් බිලියන 2.9ක ණයක් පමණයි ඔය බඩු මිල අඩුයි තෙල් තියෙනවා ගෑස් තියෙනවා ඔය කතන්දර ඔක්කොම තියෙන මේ తాවකාලිකව අපි ණය ගෙවන්නේ නැතුව හැංගිලා ඉන්න ජාතියක් නිසා හැබැයි ණය ගෙවන්න පටන් ගන්න වෙනවා වර්තමාන ආණ්ඩුවට රට ගොඩ ගැනීමේ වැඩපිළිවෙලක් නැහැ ඕන් කරන්නේ తాවකාලික ඇස් බැඳුවක් පමණයි ත්‍රස්ත විරෝධී පනත පදනම් කරගෙන රටම සිරගයක් කිරීමට දරන උත්සාහයට විරුද්ධ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පවසනවා. ඔහු මේ බව පැවසුවේ පක්ෂ නායකයින්ගේ හමුවෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිනුයි. අද පක්ෂ නායකයින්ගේ හමුවක් පැවැත්වුණා ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී. එම පක්ෂ හමුවෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රතිත්‍රස්ත පනත අත්‍යවශ්‍ය සේවා පනත සහ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. IMF ක්‍රියාදාමයේ මුල් පියවර සාර්ථක වුණාට ඉන් එහාට තියෙන පියවර රාශියක් තිබෙනවා. ඉතින් ඒව ඔක්කොම අපි අභිබවා යෑමට නම් රටේ යම් එකඟත්වයක් ඒ පිළිබඳව ඇති වෙන්න ඕනේ. ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳව නිශ්චිත පිළිතුරක් ලැබුණේ නැහැ. නමුත් අපිට
හැඟෙන ආකාරයකට මේ පිළිබඳව යම් නැවත සලකා බැලීමක් සිදු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අපිට දැන් තියෙන විශාලතම ප්‍රශ්නේ තමයි මේ ත්‍රස්ත විරෝධී පනත කියන මුවාවෙන් මුළු රටම විවෘත හිරගෙදරක් හැටියට කරන්ට යන මේ ක්‍රියාදාමයේ පිළිබඳව අපි ජනතාව දැනුවත් කළ යුතුයි මේ පිළිබඳව දැඩි විරෝධයක් රට පුරාම ගොඩනැගිය යුතුයි කියන එකේ අපි බලාපොරොත්තුයි ඒත් එක්කම ප්‍රධාන සංවිධායකතුමා පළවෙනිදා ගන්නවා අත්‍යවශ්‍ය සේවා පනත පිළිබඳ විවාදයක් ඉතින් එතකොට ප්‍රශ්න කළා ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීම පිළිබඳව මේ කතිකාචාර්යවරුන්ගේ සංගමය අරන් තියෙන තීරණයේ පිළිබඳවත් දැන් ජනාධිපතිතුමා සමහර විට ඒකත් අත්‍යවශ්‍ය සේවාවක් හැටියට පත් කළයිද කියන ප්‍රශ්නයකුත් පැන නැගුණා ඒ පිළිබඳව පක්ෂ නායකරු අතරේ එහෙම කළ යුතුයි කියන ඉල්ලීමකුත් තිබුණා ජාතික ආණ්ඩුව ගැන තාම අපිට ඉල්ලීමක් ආවෙත් නැහැ අපි ඉගෙන සලකා බැලුවෙත් නැහැ ඒ පුළුල්ව හැම දිනාටම කරපු ආයතනයේ පිළිබඳව අපි දන්නවා මොන වගේ අමාත්‍ය ධුරයක්ද ඔබතුමා බලා නෑ නෑ එහෙම දෙයක් නෑ ඒව නිකන් කට කතා විතරයි ප්‍රතිව්‍යුහගතකරණයට මුවාවේ ලංකා විදුලිබල මණ්ඩලය විකිණීම සඳහා රජය සියලුම කටයුතු සූදානම් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් පවසනවා මේ අතර ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අඛණ්ඩව සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙල සඳහා අඛණ්ඩව සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා ශ්‍රී ලංකාව මුහුණ දෙන දුෂ්කරතා මඟහරවා ගනිමින් ශක්තිමත් සංවර්ධන මාවතකට නැවත යාමට සඳහා සම්පූර්ණ සහාය ලබා දෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ එසේම ඉන්දියාව සහ ප්‍රංශය සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ එකඟතා ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයක් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මේ අතර තිරසර සංවර්ධන ඉලක්ක සහ බදු උගත් පාඩම් සහ හොඳම භාවිතයන් යන මෙයින් නිව්යෝක් ආර්ථික සහ සමාජ කවුන්සිලයේ සංවිධානය කළ සැසියක් පසුකියදා පැවැතුණා මෙම සැසියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශිහන් සේමසිංහ එක් වුණා ශ්‍රී ලංකාවට වර්තමාන අභියෝගයන් ජයගත හැකි බවත් මෙතෙක් අත්කරගෙන ඇති සාර්ථකත්වයේ ආපසු හැරවීමක් සිදු කරන්නේ නැති බවත් සැසිය අමතමින් ශිහන් සේමසිංහ ප්‍රකාශ කළා මේ අතර මාර්තු මාස අගවන විට ශ්‍රී ලංකාව IMF කැපවීම වලින් 25%ක් සම්පූර්ණ නමුත් එක් ප්‍රධාන කැපවීමක් සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති බවයි වෙරිටේ රිසර්ච් ආයතනයේ සිදු කළ නවතම වාර්තාවේ සඳහන් වන්නේ මේ අතර ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව විදුලි අධිකාරවරුන්ගේ සංගමයේ නිලධාරීන් සමග ඊයේ සවස සාකච්ඡාවක් පැවැත්වුවා ඒ විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ඔවුන්ගේ යෝජනා මෙහිදී ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන් මෙහිදී පෙන්වා දී ඇත්තේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය විනිවිදභාවයෙන් සිදු කළ යුතු බවයි. එසේම සේවකීන් පිළිබඳව කටයුතු කිරීමේදී සැලකිය යුතු කරුණු පිළිබඳවද යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. මේ අතර ප්‍රතිව්‍යුහගතකරණයට මුවාවී ලංකා විදුලි බල මණ්ඩලය විකිණීම සඳහා රජයේ සියලුම කටයුතු සූදානම් කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් පවසනවා. මේ අතර IMF යෝජනා පිළිබඳ විවාදය ලබන 26 27 28 යන තෙදින තුල පැවැත්වීමට අද තීරණය වී තිබෙනවා. ඒ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී. ඒ අනුව පාර්ලිමේන්තුව ලබන 25 වනදා සිට 28 දක්වා රැස්වීමට නියමිතයි. ආරක්ෂක අමාත්‍යාංශයේ සූර්ය මංගල්‍ය 2023 සමාප්ති උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ඒ අකුරේ කොට ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්ෂක අමාත්‍යාංශයේ සූර්ය මංගල්‍ය 2023 සමාප්ති උත්සවය ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අකුරේ කොට ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්ුණා.
ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් ඊයේ දිනේ පුරා පැවති මෙම අවුරුදු උත්සවය අවුරුදු ක්‍රීඩා මෙන්ම සංස්කෘතිකාංග රැසකින්ද සමන්විත වුණා. අනතුරුව පැවති විචිත්‍රවත් නර්තනාංග නැරඹීමටද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී එක් වුණා. අවුරුදු කුමරා කුමරිය ඇතුළු අවුරුදු ක්‍රීඩා තරඟ ජයග්‍රාහකින් සඳහා ත්‍යාග ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සගල් රත්නායක ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න යන අය විසින් සිදු කරනු ලැබුවා. ආරක්ෂක අමාත්‍යාංශ කාර්යමණ්ඩල සමාජිකින් සමග ජනාධිපතිවරයා මෙහිදී සුහද කතාබහකද නිරත වුණා. දැන් රට වටා පුවත් කිහිපයක් කෙටියේ. මෑත කාලයේ වැඩිම බලශක්ති ඉල්ලුමක් ඊයේ දිනේදී වාර්තා වූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ බලශක්ති උත්පාදනය සඳහා ගිගාවොට් 49.53ක් අවශ්‍ය වූ බවයි. ඒ අනුව අද දිනේදී ගිගාවොට් 50 ඉක්ම වූ බලශක්ති ඉල්ලුමක් ඇති විය හැකි බවට ඔහු වැඩිදුරටත් පවසනවා. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ ජාත්‍යන්තර ඇඹිලිම්පික් තරගාවලිය ප්‍රංශයේදී පැවැත්තුණා. එහිදී පෝස්ටර් නිර්මාණ තරඟය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ තරඟකරුවෙකු විශිෂ්ටතම කුසලානය හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා. ඔහු නමින් එල් ඉසුරු සමින්දයි. මෙම ජයග්‍රහණය ඇගයීම වෙනුවෙන් වයඹ පළාත් ආණ්ඩුකාර අඩ්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්ද පැවැත්තුණා. මිනුවන්ගොඩ නගරයේ වෙළඳ සැලක් ඉදිරිපිට නවතා තිබූ යතුරු පැදියක් සොරා ගන්නා ආකාරය අසල තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. අනුරාධපුර රෙදිපිලි අලවිසලක අද ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පණිහිඳ නමින් මෘදුකාංගයත් හඳුන්වා දීම අද සිදු කෙරුණා. ඒ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් ශ්‍රවණාගාරයේදී මෙය ජනගත කිරීම සඳහා ප්‍රවීණ ලේකක ආනන්ද මාරසිංහ මූලිකත්වය ගෙන තිබුණා. එම පුවතත් සමගින් රාත්‍රී පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.